ැ බහෝදුරටම වෙන්නේ මේ වෙන මොකක්වත් නෙමේ මේ ධර්මය බොහෝ දෙනා පිටිගන්නවා. මේ පිළිගන්න නැත්තේ මොකක්ද තමන් ඉගනගත්ට දේ නිසා මොකක්ද පිළිගන්න අත්ේ මේ බුදුහාමුදුරුව ලංකාවේ ඉපදුනැයි කියන එක තමා ටිකක් වහ කදුරුුවගේ. මේ හෙලබිමේ උපන් බුද්ධ පුත්‍රයන් වහන්සේ බුදුහාමුදුරුවන්ට මේ ලංකාව පණ මිනිසු දවේශ කරන. ඒකාලෙත් එහෙම. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ හිටිය සියයට දෙකක් පහක් අතරගාන්න තමා බුදුහාමුදුරගේ ලර්මය තේරුම් ගත්ත සයට අනුව පහක්ම ටීට්ටකෝ පරිබ්්‍රාජිකයෝ නිගන්ටයෝ මහන බමුණු අන්‍ය ආගමිකෝ. අ බ්‍රහ්ම ජාල සූත්‍රයේ තියන දෙසටක් මිට්්‍ය ආදුස්ටිකයෝ හිටිය. ඒ අයම තමා හදඔය අම්මල තාහත්තල වෙලායින්. තබ නොයෙකුත් ආකාරයට අද ඉපදිලාහින්නෙත් කෝමාරි මනුස්සත්ව පටිලාබයක් ලැබුවට අන්‍යති ීට්ඨකව පරිබ්‍රාජිකය නිගන්ටයෝ මානඹවුණො තමයින්. ටගේ ඇයගේ ඒක සංසාර ගතිපුරුද්ද. ගතිපුරුද්ද ඒගොල්ලොම කොයෙන් හරි ඉවත් කර ගණ්ඩෝඩ ටිංඒක නිසා ඔබ මේවා කරන්න ඒමයන්න එපා මෙක උන්දට මේ හ බැයි ම කොහේවත් කියල නෑ බුදු හාමුදුරුව ලංකාවී පපුදුනැයි කියෙලා ියලත් නෑ කියලත් නෑ. ඒක සම්පූර්ණම අභව්‍ය සම්පූර්ණ වැරදි කටයක් කතාවක් මටයක් මම කිව්වේ බුදුහාමුදුරුව එපදුනේ ජම්බුද්ධීපේ මේ රටේ අයිතිහාසිකව පුරාවිද්‍යාජ පාර්මේන්තුුවෙන් ඇහුවත් අර තොරතුරු දැන ගැනීමේ පණටණු අපි අහලා ලබාගෙන තියෙනවා මේ රටට ඔය විජේ රජුරුව එන්ඩ සෙල්ල කිව්ේ මේ රටේ සව් හෙල ඇතිබා හෙළේ කොට හතරක් කොට හතර ජම්බුද්ධීපා උතුරු කුරදීපා පරගෝයානය පූර් විටියය. තකොට ජම්බුද්ධීපේ කිවේ මේ රට පුර ෛද්‍යයට පානමේටවේම නැන් ලයිස්තව තිනවා යම්බුද්ධීපේ හැලීමට කිව කිය ඉන්ඩියාවෙන් ගෙන්න්න තොරතුුරු දැනගැනීමේ පනණතනු ඉන්ඩියාවට කොහෙවත් කව දක් යම්බද්ධීපේ කියලා තිය නොද කියලා නෑ කිසිම ලවසක ඉදියාවට පරිියරය කලනෑ භාවිතා කලන ජම්බුද්දීපය කියලා කොටසක් රටක් ප්‍රදේශයක් දේශක් ඉන්ඩියාව තිබිලනෑ තිම ජම්බුද් දීපයයි මේ හෙලබමේ තිබනේ තියෙන්න අදත් මේක බුදුන් ජන්මය ලබන ජීපය ඒයි ඉන්ඩියාව බු ජන්මය ලබන්න බෑ කියලා පූජාවලිය කියන පොතේ එකසි හතාට නමය පොත් පිටු තුනකම ඉන්දියාවේ ඔය නේපාලය ගාණ්ධාරය ඔක්කොම රටවල් විසි ගණනත් තියෙනවා පරදේශ. පරදේසි ගැන බුදුවරුන් උපලින්නට සුදුසු නොවන දේශ පතිරූපලේශය ඇටියට හෙල්බිම දකුණු කොලා තියෙන දක්ටන තිය පෙන්නල තියෙන. මෙ පූජාවලිය බෝහම වටිනා පැරණි පොතක්.ඒවත් ඒකාල පිළිගත් එතකොට ඒකාලය හෙම පිළිගත නිසයිකිවේ නේපාලය ඔ ඉන්ියාවේ රටවත් බුදු කෙනෙක් උපටඉන්න සුදුසු නෑ කියලා. ුදු කනෙක්කොට ඉන්න සුදුසු යම්බුද්ධීපය යම්බුද්ධීපයකිවේ මේ හැලබිමේ සිව්හලෙන් එක කොටසක්. අර රණංස්ගල්ලය හාමුදුරුව කියලා පොතක් කියල තින ඒකෙත් පැහැදිලිව කියලා තියෙන මේ සතර මහා දියවයින් යම්බුද්ධීපා උතුරුකුරුදීපා ප්‍රගයන්න පූර්විඩියය මේ හැලබීමට එකකාල සිව් හෙලේ තමා සීහලයුනේ සීහලේ තමා සිංහලය වුනේ සිංහලයනේ සියලේවුනේ සිව් හෙලේ. ඕ ක්‍රමාණකූලව නම වෙනස් වනා ඒේ ඕක තම මිනිසුන්ට අද වහකතුරුුවගේ තේරෙන්නේ. බොහෝම මිනිසු ආර්යෝපාද කරගන්න ඕක තේරුම් නොගෙන .